මම දැන් ඉන්නේ මාළු මාකට් එක පැලියෝ කොට. එක දෙයක් මම මෙතන දැක්කා ලංකාව වටේ මූද දිනවා අපි ගාව. ඒ මූද සම්පත තියාගෙන ටින් මාළු ගෙන්නන අභාග්‍යමත් රටක් අපි. මෙන්න මේ මේ මාළු කෙලවල්ල මාළු. මේ කෙලවල්ල මාළු මේ මහත්තයා එක්ක කතා කරා. මේ මෙතන ඉන්න මහතුරු අපේ. මේ මෙතන ඉන්න මහතුරු ලංකාව වටේ අපි මේ මූද දිනවා. නමුත් අපි ටින් මාළු කෙල්ලන අභාග්‍යමත් මේ 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 මහතුරුන්ට මූදේ මාළු අල්ලන කට්ටියට උදව් කරලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන භූමිතැන් ටික දීලා ඔය යවන පිටරට යවන තෙල් ටික රැකගත්තා නම් ඒවලට යන සල්ලි ටික රැකගත්තා නම් ඒක තමයි වටින්නේ. නමුත් ඒව කරන්නේ නැහැනේ. කොමිසෝන්නේ අපි අපේ කට්ටියට කොමිසෝන්නේ. මුන්ගේ අම්මලාගේ තාත්තලාගේ බූදලේ වගේ ඉන්නවා. අනිත් එක උන්ගේ ළමයිට උන්ගේ ළමයින්ගේ ළමයිටත් මේ කොමිසෝන්නේ. ඉතින් ඒගොල්ලන්ට ඒ කොමිස් ගන්න මේ අහිංසක ජනතාව මේ යක්කුන්ව මේ යක්කු කියලා කියනවා පාර්ලිමේන්තුවේ ඉන්න ඒගොල්ලන්ව ඡන්ද දීලා මේ ඒගොල්ලන්ගේ ෆීලිංගස් එක ඒගොල්ලන්ව දෙමළෙන් කියනවනේ උණචිවසපටේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ හැංගීම් එක සෙල්ලම් කරලා ඡන්ද අරගෙන මේගොල්ලෝ තියාගෙන ඉන්න හරිම හොඳ ශ්‍රී ලාංකික සමූහයක්. නැත්නම් මේක ඉන්දියාව වගේ පාකිස්තාන වගේ රටවල් නම් කෙලින්ම ගහලා කනුවල එල්ලනවා. ඔය අහිංසක කුඩුකාරයෙක් අහිංසක කුඩුකාරයෝ කියලා කියන්නේ ඔය ගහන කටිය ගෙන්නන කටිය අහිංසක නෑ. ඔය වලට ඇබ්බැහි වෙච්ච කටිය අහිංසකයි. ඒගොල්ලෝ ජීවත් වෙන ක්‍රමයක් නැද පොඩක් හොරකම් කරා නම් උන්ව කණු බඳිනවා. දේශපාලඥයන් ගස් බඳින්නේ නැහැ. දැන් ඔය දැක්ක නේද ඔය සුසිල් ප්‍රේමජයන්තලා අපේ කවුද අර මූණ එක වගේ තියෙන ලස්සන මූණක් තියෙන්නේ බන්දුල ගුණවර්ධන මහත්තයා. ලස්සන මූණවල් තියෙන මේ මහතුරු කියන මම දන්නේ ඉතින්. අනිත් එක ඔය සෙලුන් වල ගිහිල්ලා ඉන්න සමහර පොඩි කොල්ලෝ ආ තාත්තා ඇමති බාප්පා ඇමති තාත්තා മന്ത്രി අපි එහෙම නැති නිසා තමයි අපි ඔගේ කටියෙන් නොමිනේෂන් දුන්නේ නැද බල්ලට ගිල්ල තිනවා. ඉතින් ඔන්න ඔය වගේ රටක අභාග්‍යමත් රටක අපි ඉපදිලා තියෙන්නේ. මේ රට දැන් බංකොලොත්නේ ජනවාරි වෙනකොට 2023 ප්‍රශ්න කියන්නේ ආර්ථික අතින් ආර්ථික ප්‍රශ්න ඒව වැඩි වෙනවා. මේ ශිරාසි වුණු සද කිව්වයි කියලා මතක තියාගන්න. මේ ඔක්කොම తాවකාලිකයි. මේ තෙල් නැති වෙන එක ඔය තෙල් පොලි නැති වෙන එක මිනිස්සු සන්තෝෂයෙන් ඉන්නේ නැහැ. පෝසතා කොමත් පෝසත් වෙනවා. මධ්‍යම පන්තික කොහොමරි ජීවත් වෙයි. ඔය පාරේ දුක් විඳින්නේ අපේ අහිංසක දුප්පත් මිනිහා. ඒ වගේම ඔය පිටරටවල වැඩ කරන අපේ අම්මලා සහෝදරින්ව වෙන ජොබ් වලට යවන්නේ උන්ට එච්චර නිඳිත නීච රටක් විදියට අපි පත් වෙලා තියෙනවා. අවුරුදු 2500ක ඉතිහාසයක් තියෙන රටේ මේ වගේ දේවල් වෙන එක හරිම කනගාටුයි. මම ශිරාසි වුණා.